මේ පාර ඔලිම්පික් උළෙල ඇත්තටම රසවත් සිදුවීම් රසකින් පිරීලා තියෙනවා කියලා කතකින් අපිට කියන්න පුළුවන්. COVID-19 වසංගතය ඔලිම්පික් උළෙල සම්පූර්ණයෙන්ම වගේ කඩාකප්පල් කරලා තියෙද්දි කොහොම හරි ඒක පවත්වන්න ජපානය බාරගත් අභියෝගයම සුළුපටු එකක් නෙවෙයි. කොමුණත් ඉතින් දැන් ඔලිම්පික් උළෙල සාමාන්‍ය පරිදි මේ වෙද්දි පවත්වාගෙන යනවා. ඒ අතරතුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොවිඩ් පොසිටිව් වුණ අවස්ථා කිහිපයකත් අපිට ප්‍රවෘත්ති මගින් අහන්න දකින්න ලැබුණා. කොමුණත් මේ පාර ටෝකියෝ ඔලිම්පික් උළෙල අනෙක් රටවල් බොහොමයකට වගේම ශ්‍රී ලංකාවටත් ගොඩක් වැදගත් වුණු නව දක්ෂයන් රසක් කර්ලියට ගෙන ආපු ඔලිම්පික් උළෙල කියලා අපිට කියන්නට පුළුවන්. ඉතින් විශ්ව ලෝකයෙන් අද අපි බලාපොරොත්තු වෙනවා මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවට වැදගත් වුණු සහ ලෝකයට වැදගත් වුණු හරි අපූර්ව සිදුවීම් අටක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. රැඳෙන්න මේ ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසාන තත්පරය දෙක. අංක 8 ලංකාවෙන් බිහිවුණු පළමු ඔලිම්පික් විධායක කමිටු සමාජිකයා. සුජීව විජේනායක මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවුණු පළමු ඔලිම්පික් විධායක කමිටු සමාජිකයා බවට පත්වීමේ වරම් හිමි කරගන්නට මෙවර සමත් වුණා. ඇත්තටම ගත්තොත් මේක ශ්‍රී ලංකාව ලැබූ විශාල ගෞරවයක් විදිහට අපිට සැලකිය හැකියි. විශේෂයෙන්ම සුජීව විජේනායක මහත්මයා මෙවර ඔලිම්පික් තරගාවලියේ බේස්බෝල් තරග සඳහා නියෝජ්‍ය මෙහෙයුම් කළමනාකාර තනතුරටයි පත්ව තිබෙන්නේ. ලෝකයේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන ඔලිම්පික් උළෙලක මේ වගේ තනතුරකට පත්වීමට අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ ශේෂ්ත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා සිටින පුද්ගලයන්ට විතරයි. ඉතින් දේශීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට එතුමා ඔලිම්පික් නිලතලවල සියලුම කටයුතු නිමවීමෙන් පස්සේ නිපෝන් බේස්බෝල් සංගමේ සහ ජගත් බේස්බෝල් සංගමේ කටයුතු කිරීමටත් නියමිත වෙන්නවා. ඇත්තටම ඔහු ශ්‍රී ලංකාවට විශාල අභිමානයක් ගෙන පුද්ගලයෙක් විදිහට අපිට හඳුන්වා දී හැකියි. අංක 7 කොණ්ඩමයක් ආධාරයෙන් දිනු ඔලිම්පික් පදක්කම. දැන් මේක ඇහුව ගමන් ටිකක් අමුතු විදිහ කතාවක්. හැබැයි මේක මේ පාර ඔලිම්පික් උළෙලේදී සිද්ධ වුණු තවත් රසවත් සිදුවීමක්. ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ඔරුබැදීමේ ශූරියක් වන ජේස් ෆොක්ස් පසුගියදා ඇගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ හරි අපූර්ව වීඩියෝවක් පළ කළා. ඒ ඇය ඇගේ ඔරුවේ කිරීමට සිදු වූ අලුත් වැඩියාවක් සඳහා කොණ්ඩමයක් එහෙම නැත්නම් උපත් පාලන කොපුවක් යොදාගත් ආකාරය පිළිබඳවයි. ඇයට ඔරුවේ දෝෂයක් තිබෙන බව වැටහෙන්නේ තරඟය පටන් ගැනීමට ඉතාම ආසන්නව තිබියදී. ඔරුව අලුත් වැඩියා කර ගැනීමට වේලාවක් නොතිබුණු නිසා ඇය ඔවුන්ට ලබා දෙන කොණ්ඩමයක් භාවිත කරලා ඔරුව සකසා ගන්නවා. කොමුණත් ඇය අවසානයේ ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් වුණා. ඇය පවසා තිබුණේ මේ උපත් පාලන කොපුව ඇයට මේ අවස්ථාවේදී නොලැබුණා නම් තමා තරගේ කිසිදු ස්ථානයක් දිනා ගැනීමට ඉඩ නොතිබූ බවයි. ජේස් ෆොක්ස් පස්සේ තමන්ගේ අවසාන මොහොතේ ඔරුව අලුත් වැඩියා කරගත් ආකාරය ඇගේ ක්‍රීඩා ලෝලීන්ට දැකගත හැකි ලෙස වීඩියෝවක් නිකුත් කළා. ජේස් මීට පෙර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී සහ රියෝ ඔලිම්පික් උළෙලේදී රිදීසා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකියාව ලැබුණු අති දක්ෂ තරගකාරියක් කියලා මෙහිදී අපි මතක් කළ යුතුයි. මේ විදිහට තැනේ හැටියට අවශ්‍ය වැඩේ කරගන්න ඇයට ඇගේ පළපුරුද්ද නිසැකවම උපකාරී වන්නට ඇති. නැත්තම් කාටද හිතෙන්නේ ඉතින් මේ උපත් පාලන කුපුවක් එහෙම නැත්තම් කොණ්ඩමයක් වගේ දෙයක් පාවිච්චි කරලා ඔරුවක් අලුත් වැඩියා කරගන්න පුළුවන් කියලා. අංක 6 ශ්‍රී ලංකාවේ හදපු බේස්බෝලේ. මෙවර ප්‍රථම වරට සැහැල්ලු පන්දු බේස්බෝල් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් වෙනවා. දැනට බේස්බෝල් ක්‍රීඩාවෙන් ලෝකයේ අංක 1 සිටින ජපානයයි. ඒ වගේම ප්‍රබල ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රීඩාව බේස්බෝල් කියලාත් ඔබ අහලා ඇති. හැබැයි ඔබ දන්නවද මෙවර ඔලිම්පික් උළෙලට ලෝකයේ පුරා බේස්බෝල් නිෂ්පාදන අභිබවමින් බේස්බෝල සැපයීම සඳහා තෝරාගත්තේ ශ්‍රී ලංකාවේ සමාගමක් කියලා. මේ මෙවර ඔලිම්පික් උළෙල ලංකාවට වැදගත් වීමට හේතු වුණු තවත් සිදුවීමක්. දූනගලහ ප්‍රදේශයේ ඇති සමාගමක් වන SSK සමාගමට තමයි මේ අභිමානවත් අවස්ථාව මෙවර හිමි වුණේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෙස සටහන් වුණු සැහැල්ලු බේස්බෝල් පන්දුවක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ පාර ඔලිම්පික් ගියා කියලා කිව්වොත් ඒක වැරද්දක් නැහැ. මොකද මේක ලංකාව වගේ පුංචි රටක නිෂ්පාදන වලට ලැබුණු හොඳ ජාත්‍යන්තර සහතිකයක් වෙන නිසා. අංක 5 රන් පදක්කමක් දෙනු ලෝකයේ කුඩාම රාජ්‍ය. ඔලිම්පික් ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් රන් පදක්කමක් දෙනු ලෝකයේ කුඩාම රාජ්‍ය බවට පත්වීමේ වාග්ය ලබා ගැනීමට බර්මියුඩා රාජ්‍ය පසුගිය දිනක සමත් වුණා. බර්මියුඩාව 63,000ක පමණ ජනගහනයක් සිටින වර්ග කිලෝමීටර 53ක පමණ ඉතාම කුඩා භූමියක් සහිත රටක්. පෞගියදා බර්මියුඩාව නියෝජනය කරමින් තුන් ප්‍රයාම තරගයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වුණු ෆ්ලෝරා ඩෆේ ක්‍රීඩිකාව මිසෞගේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ඇගේ මේ ජයග්‍රහණයත් එක්ක බර්මියුඩාව ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කමක් ජයග්‍රහණය කළ කුඩාම රට බවට පත් වුණා. ෆ්ලෝරා 2017 වසරේදී තුන් ප්‍රයාම මිසෞවෙන් ලෝක ශූරිය බවට පත් වුණු අතර පෞගිය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමටත් ඇය සමත් වුණා. අංක 4 මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වන ලාබාලතම ක්‍රීඩිකාවකගේ කතාව. සිරියාව කියලා කියන්නේ ත්‍රස්තවාදී යුද ගැටුම් නිසා වසර ගණනාවක ඉඳන් දැවැන්ත විනාශයකට ලක් වී තිබෙන රටක්.
ක්‍රීඩා උසව් සඳහා සිරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය ඉතාම අඩු මට්ටමක තිබුණත් මේ පාර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීමට සිරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක් වරම් හිමි කරගත්තා. සිරියාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන හෙන් සාසා 1968 වර්ෂයෙන් පස්සේ ඔලිම්පික් උළෙලකට සහභාගී වන ලාබාලතම ක්‍රීඩිකාවයි. ඇගේ වයස අවුරුදු 12ක විතරයි. බොවිට මේ අඩු වයසින් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිහාසයේ පුරාවට සහභාගී වෙලා තිබුණේ ජිම්නාස්ටික්ස් සහ පිහිනුම් ඉසව්වලට. හැබැයි ඒ ඉතිහාසයට අභියෝග කරමින් සාසා මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කළේ ටේබල් ටෙනිස් ඉසව්ව වෙනුවෙන්. ඇය මූලික වටේ තරඟවැදුනේ ඕස්ට්‍රියානු ජාතික ටේබල් ටෙනිස් ශූරියක් වන ලියු ජියා සමගයි. මේකේ ලස්සනම කාරණය තමයි ලියු සාසා ඉපදීමටත් ප්‍රථම ඔලිම්පික් තරඟාවලියේ තුනක් නියෝජනය කර තිබූ ක්‍රීඩිකාවක් වීමයි. ඇය සාසාට පවසා තිබුණා ඔබත් සමග ක්‍රීඩා කිරීමට ලැබීම විශේෂ දෙයක් විදිහට ඇයට හැඟෙන බව. මොකද ලියුගේ දියණියට වයස අවුරුදු 10යි. ලියු සාසා සමග තරඟයට කලින් ඇගේ දියණිය අමතලා තියෙනවා කියලා මං අද තරඟ වදින්නේ ඔයාටත් වඩා අවුරුදු 2ක් වැඩිමත් එහෙත් අතිදක්ෂ තරඟකාරියක් එක කියලා ඇය පවසා තිබුණා. සාසා ඇගේ වයසේ හැටියට අතිදක්ෂ තරඟකාරියක් කියන එකට කිසිම විවාදයක් නැත්තේ. බොහෝ මාධ්‍ය ඇය පිළිබඳව ඉතා ඉහළින් කතා කරලා තිබුණා. සමහර මාධ්‍ය ඇයව ලෝක ටේබල් ටෙනිස් ඉතිහාසයේ අනාගතයේ විදිහටත් හඳුන්වා දී තිබුණා. අංක 3 ඔලිම්පික් සමාරම්භ කුලලයේදී ශ්‍රී ලංකාව ගැන කියූ හැඳින්වීම. මේක තවත් විශේෂ කතාවක්. මේ පාර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ ක්‍රීඩාලෝලින් සහභාගී වී සිටියේ නැහැ. හැබැයි වෙනද වගේම ඔලිම්පික් පැරඩ් එක නම් පැවැත්වුණා. පැරඩ් එක යන රටවල් වලට අනන්‍ය වූ විවිධ හඳුන්වාදීම් ඒ අදාළ රට සමාරම්භක පෙළපාලියේ ගමන් කරන විට නිවේදනය කිරීම සාමාන්‍ය සිරිතක්. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ නිවේදන කටයුතු සහායක වී සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ NBC මාධ්‍ය ජාලය. ප්‍රසිද්ධ වගේම සම්මානනීය නිවේදිකාවක් වුණු 49 හැවිරිදි සවන්නා ක්ලාක් හා එම ආයතනයේම ක්‍රීඩා නිවේදකයෙක් වන මයික් ටිරිකෝ. ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් ක්‍රීඩාංගණයට ඇතුළු වෙන විට ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයන් පිළිබඳව පොඩි හැඳින්වීමක් කළා. ඊට පස්සේ ඔවුන් පවසා සිටියේ මාකෝ පෝලෝ නම් ලෝක පූජිත දේශ ගවේෂකයා සඳහන් කර ඇති ආකාරයට ඔහු දුටු ලෝකේ සුන්දරම රට ශ්‍රී ලංකාව බවයි. මේ අපේ වගේ කුඩා රටකට කරන ලද හොඳම හඳුන්වාදීම විදිහට එකතකින් අපිට සලකන්නට පුළුවන්. ඒ වගේම තවත් දෙයක් මෙතනදී ඔබට පවසන්නට ඕනේ. මේ නිවේදකයා සහ නිවේදිකාව තමන්ගේ කාර්යභාරය හරියට ඉටු කරන්න කතරම් මහන්සි වෙලා තියෙනවද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. ඔවුන් බොහෝ දේ කියවලා තියෙනවා කියන එකයි මේ වගේ හැඳින්වීම් වලින් අපිට මනාවට පැහැදිලි වන්නේ. අංක 2 ජනගහනය 34,000යි පදක්කමක් දිනුම්. අපි ඔබට කලිනුත් සඳහන් කළා රන් පදක්කම ජයග්‍රහණය කළ ලෝකයේ කුඩාම රාජ්‍ය බවට බර්මියුඩා රාජ්‍ය මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඉතිහාසයට එක් වුණා කියලා. මේ කියන්න හදන්නේ මෙවර තවත් ලෝකයේ පුරා මාධ්‍යවල අවධානය දිනාගත රටක් පිළිබඳවයි. සැන් මැරිනෝ රාජ්‍ය ඉතාලිය තුල පිහිටා තිබෙන ලිච්ටෙන්ස්ටයින් හා වතිකානුව වගේ තවත් ස්වාධීන දේශයක්. ක්‍රිස්තු වර්ෂ 301 පමණ වකවානුව තෙක් දිව යන ඉතිහාසයක් සහිත මේ රාජ්‍ය ඉතිහාසයේදී කවර ඔලිම්පික් උළෙලකදී හෝ පදක්කමක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තිබුණේ නැහැ. හැබැයි මෙවර ඔලිම්පික් උළෙලේදී එම ගෞරවය සැන් මැරිනෝ රාජ්‍යට හිමි කර දෙන්න ඇලෙක්සැන්ඩ්‍රා පෙරිල්ලි සමත් වුණා. ඇය මෙවර කාන්තා වෙඩි තැබීමේ ට්‍රැප් ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නවා. එම ඉසව්වේ රන් පදක්කම ස්ලෝවේනියාවේ සුසන්නා ස්ටෙෆෙච්කෝවා දිනාගත් අතර රිදී පදක්කම හිමි වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ කයිල් බ්‍රවුනින් හටයි. ඇලෙක්සැන්ඩ්‍රා පෙරිල්ලි විසින් දිනාගත් ලෝකඩ පදක්කමත් එක්ක සැන් මැරිනෝ රාජ්‍ය ගිම්හාන ඔලිම්පික් උළෙලක පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. කුඩාම රාජ්‍ය බවට පත් වුණා. මීට කලින් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය ශීත ඔලිම්පික් උළෙලකදී පදක්කමක් දිනා එම තරඟාවලියේ පදක්කමක් ජයග්‍රහණය කළ කුඩාම රාජ්‍ය බවට වාර්තා අතරට එක් වුණා. අංක 1 පාපෙදි ශූරිය වුණු ගණිත ආචාර්යවරිය. මෙවර ඔලිම්පික් තරඟාවලියේදී වඩාත් කතාබහට ලක් වුණු තරඟ ඉසව්වක් තමයි කාන්තා පාපෙදි තරඟ ඉසව්ව. මේකට ප්‍රධානතම හේතුව ලෝක ශූර පාපෙදි තරඟකාරියන් රැසක් අභිබවමින් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයට ඔස්ට්‍රියාවේ ඇනා කේසන්හොෆර් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වීමයි. මේ තරඟ ඉසව්වේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණේ ප්‍රංශ සහ බෙල්ජියම් ජාතික තරඟකාරියන් වෙතයි. හැබැයි කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස ඇනා මේ ඉසව්ව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඊට පස්සේ ඇය පිළිබඳව ලෝකය පුරා මාධ්‍ය කතා කිරීමට පටන් ගත්තා. ඒ වගේම විශේෂම දේ තමයි ඇගේ අධ්‍යාපන පසුබිම පිළිබඳව ලෝකය පුරා මාධ්‍ය ඉතා ඉහළින් වාර්තා කළා. ඇනා දක්ෂ පාපැදි ධාවන ශූරියක් වගේම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ පශ්චාත් උපාධි ධාරණියක්. පස්සේ ඇය ස්පාඤ්ඤයේ පොලිටෙක්නික් සරසවියෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියත් හදාරා තිබෙනවා. ඒ වගේම ඇය නව ගණිත සමීකරණ පිළිබඳව හැදෑරීම් කරන ලෝකයේ ප්‍රකට ආයතන කිහිපයක් සමගත් කටයුතු කර තිබෙනවා කියලයි වාර්තා වන්නේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයේ අතෙක් අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.